අද මම අභියෝගයක් කරනවා. මම අනතුරු ඇඟවීමක් කරනවා මේ ආණ්ඩුවට. මීට අවුරුදු කීපයකට කලින් ඔබතුමාලගේ නොයෙකුත් ඔය තාඩන පීඩන ජනතාවට දරා ගන්න බැරුව ආණ්ඩුව වෙනස් කරා. අද මම ඔබතුමාලට අභියෝගයක් කරනවා අනතුරු ඇඟවීමක් කරනවා. ඔබතුමාලගේ කඩා බැස්ම එහෙම නැත්නම් කඩා වැටීම මේ ආණ්ඩුවේ පටන් ගත්තේ මේ පරිසර විනාශයෙන්. ඒක පටන් ගත්තේ භාග්‍ය අබේරත්න. මේ භාග්‍ය අබේරත්න පටන් ගත්ත සටනින් තමයි ඔබතුමාලගේ අවසානයේ ලියවෙන්නේ කියන එක මම මේ වෙලාවේ ඉතාමත් උවමනාවෙන් කියනවා. මොකද මේ විදිහට ගියොත් එහෙම රටේ ජනතාවට තෝරගන්න සිද්ධ වෙනවා. පොහොට්ටුවද සර්ද එහෙම නැත්නම් ජීවත් වෙන්න හුස්මට පොදද කියලා. පරිසරයේද කියලා. මිනිස්සු අනිවාර්යෙන් මට විශ්වාසයි 69 ලක්ෂය කියලා අපි හැමලාම අඳුන්නනෝ දැන් ඒ 69 ලක්ෂයේ ගොඩ දෙනෙට අලුත් රටක් එක නීතියක් පරිසරයට ආදරය කරන රටක් කියලා බලාපොරොත්තු වෙලා මේ වර්තමාන ජනාධිපතිතුමාව පත් කරපු 69 ලක්ෂයෙන් භාගයකටත් වැඩි දැන් වෙනකොට පුදුමාකාර විදිහට කලකිරලා තියෙනවා මේ ආණ්ඩුවත් එක්ක වර්තමාන ජනාධිපතිතුමත් එක්ක. එතකොට මේ 69 ලක්ෂයම ඉස්සරහට තීරණය කරන්න ඕනේ සර්ද හුස්මද සර්ද ආණ්ඩුවද එහෙම නැත්නම් ඔක්සිජන්ද කියලා. ඒ પરම්පරාව කාන්තාරක ජීවත් වෙනද ඔබතුමාට ඕනේ අගමැතිතුමනි. ඔබතුමා හරි මේකට මැදිහත් වෙන්න. ජනාධිපතිතුමා කියන එක අහන්න නැත්තම් කරුණා කරලා පිල්ලා සිටින්නේ මේ දරුවව මේ විදිහට හැරස් කරන්න නැතුව හිංසනයට ලක් කරන්න නැතුව මේ දරුවගේ පස්සෙන් පන්නන්න නැතුව මේ ළමයා කියන දේ පොඩ්ඩක් අහන්න. අහලා කවුද මේ වැඩේ කරන්නේ කියලා අපිටත් වඩා හොඳට රජයේ කට්ටිය දන්නවා. ඒකයි තමයි ඇමතිවරු නිකන් අර ඇටි කෙහෙල් කපු රිලව් වගේ ඉන්නේ. මොකද කට්ටිය ඔක්කොම දන්නවා මේ කාට කාට සම්බන්ධ කට්ටියද මේ හෝටල් හදන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඇමතිවරුන්ට කරන්න කිසි බලයක් නැහැ. මේ විසිවෙනි සංශෝධනයත් එක්ක ඒගොල්ලන්ට කියන දේ තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා රටේ ප්‍රධානම පුටුවල ඉන්න කට්ටියගෙන් ඔය සල්ලි ටික කොච්චර ගත්තත් වැඩක් නැහැ. අන්තිමට හුටුස් ගාලා අපි හැමෝම යනවා. හුස්ම ගන්න සල්ලි හුස්ම ගන්න ඔය කොච්චර සල්ලි තිබ්බත් පියදම් කරත් අපිට ඔක්සිජන් සල්ලි දීලා ගන්න කාලයක් හැමෝටම එන්නේ නැහැ. දැන් ඔබතුමාලට සල්ලි දීලා ගන්න පුළුවන් කාලයක් සමහරට එයි. ඒ කියන්නේ ඔබතුමාට සල්ලි තියෙන හින්දා. හැබැයි මේ අහිංසක මිනිසුන්ට ඔක්සිජන් සල්ලි දීලා ගන්න හැකියාවක් නැහැ. ඔහොම තත්ත්වයක් එනවා. දැන් පිටරට රටවල් වල ඔක්සිජන් නැතිකොට පැයකට මෙච්චර ප්‍රමාණයක් කියලා ගිහිල්ලා හුස්ම ගන්න මේ අර ඒ මැෂින් එකකින් හුස්ම ගන්න පුළුවන්. දැන් එහෙම තත්ත්වයක්ද ලංකාවේ කරන්නේ? දැන් ලංකාව තරම් ජෛව විවිධත්වයෙන් යුතු ශාක වර්ග ලංකාව තරම් ලංකාවට ආවේනික ශාක වර්ග කොහෙවත් නැහැ. මේ මේවනේ මේ කපලා දාන්නේ. ලෝක උරුමයක් විදියට නම් කරපු සිංහරාජේ. මේ මේවනේ මේ කපලා දාන්නේ. ඇත්තටම මේක නම් කර්මයක්. මේ අපේ රටේ මේ කවුරු කොයි විදියට ඒ දවස්වල කිව්ව අපේ රටේ සියලු මේ ලොකු මොකද්ද ඉරහඳ පත්තරේ තිබ්බා ලොකු ගස්වැල් කඩාගෙන වැටෙනවා කියලා. ඒ තරම් ලොකු බලයක් එනවා කියලා රාජපක්ෂ පවුලෙන්. ඔව් ඒක හරි. ලොකු ගස්වැල් කපලා දාලා කඩාගෙන වැටලා තමයි මේගොල්ලෝ ජීවත් වෙන්න හදන්නේ. එහෙනම් මම ඉල්ලා සිටිනවා මේ අපරාධය කරන්න එපා. ඔබතුමන්ලාගේ ළමයි පිටරටවල් වලට යයි. අපි ඉපදුනේත් මේ රටේ, අපි වැළලෙන්නේත් මේ රටේ. අපිට හුස්ම ගන්න හුස්ම මේ ඔක්සිජන් ඕනේ. ඒ හින්දා අපිට හුස්ම ගන්න දෙන්න. මේ භාග්‍ය කියන දැරිවිය කියන කතාව අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ඇයව හිංසනයට ලක් කරනව නෙවෙයි මේකට විරුද්ධව කටයුතු කරලා මේක රජයට පවර ගන්න කියන ඉල්ලීම තමයි අපි කියන්නේ. Breaking Dr. Kate.